ඔය දැන් ඔය ඇමරිකාවේ මිනිස්සු ඇඉන්නවා ජැක්කෝන් ෆීල් කියලා. එයා ඒ කියන්නේ 60 ගණන් වල විතර තායිවන්තර ගිහිල්ලා පැවිදුණා. පැවිදුණාට පස්සේ එයා දන්නේ නැහැ පැවිදුනේ මහණිකායි. ඉතින් ඒකේ තියෙන ඔය පූජා විදි අනම්මනම් තියෙනවා. ඉතින් මෙයා බැලුවා මේක නෙවෙයි මං ආවේ නිවනක් පලාතක නැහැ. ගෙජ්ජෝල්නවා, සද්වර්ණ කොටි වනවනවා, අඳුන් කුරුපත්තු කරන අනම්මනම්. ඊට සීමා ලොකු ආමරුම හම්බෙන්න පුළුවන් පිටරණින් ආපු කෙනානේ. කොල්ල මේක නෙමෙයි ස්වාමීන් වහන්සේ මම බලාපොරොත්තු වෙච්ච දේ. මට ඕනේ මේ මගේ සීල සමාධි ප්‍රඥා. හරි. මම ඔය යවන්නම් අරණ්‍ය ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා. ඒකට යවන්නම් කියලා අරණ්‍ය ප්‍රතිපදාවට ඇරියා. ඒක බලනකොට භාවනා කරනවා වාඩි වෙනවා. හරි රේඩියෝ හොඳයි. ඉතින් ගිය ගමන් මට ලොකු සද්දාවක් පහළ වුණාට පස්සේ හිතුවලු මේකේ ඉන්න ලොකු ආමරණ අනිවාර්යයෙන්ම රහත් කිය. හොඳයි නේ මේ හිතනගෙනේ දැන් එහෙම හිතනවනේ දැන් මටත් හොඳයි. ඉන් දවසක් මේ ආමුදුරෝ මේ යනකොට මිනිස්සු ටිකක් වට කරගෙන දිග සේවපාවක ඉඳන් සුරුට්ටුවක් ආගෙන අර සේවකයන්ට බයින්වලු. අපි අර ගල කරගෙන ගහෝනේ කරන තියෙ. මෙහෙම කරපි කියලා ගන්න. මියම් බලන් හිටියලු යකෝ මේ ආතන් වාචනමක් වෙන්න පුළුවන්ද දැන් මේ මිනිස්සු අරගෙන වැඩ ගන්න. කමන්නේ නැහැ. ඒක මම නරක වෙලාවට ගියේ කෙන වැඩි කියලා කුටියට ගිහිල්ලා භාවනා කරලු. ඒකලා හරි අනිත් දවසේ යනකොට මේ සුරුට්ටුවක් බොනවා දැක්කලු. එදා හිතාගත්තලු දැන් අර පන්සලේ ඉන්නකොට නම් ගෙජ්ජි හොල්ලන එක නිසා හොඳ නැහැ. දැන් මෙතන බලනකොට මේ මහරතන් වහන්සේ බලනකොට මේ සුරුට්ටු වල ඊට පස්සේ දවස් දෙක තුනක් යනවා මෙයා පියුරු අරින් දීතාගෙන ගිහිල්ලා කතා කරලා කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පිටරටින් ද ලාවි ලොකු බලාපොරොත්තු ඇතුව ඒක එකක්වත් හරියන්නේ නැහැ. මම ඒ නිසා මම යන්නයි හදන ප්‍රශ්නයක් නැහැ මහත්තයා. එහෙම තමයි ඉවලයි හැටි. මේ හාමුදුරුව පියුරු අරින් ගසීරයින් දී කියලා. ඉතින් මෙයාට හිතට මැදිලු. මම කවලු මේ ඔක්කොම බලාපොරොත්තු තිබුණේ නැතුනේ ඔබ වහන්සේ නිසා කියන එක කියන්න ඕනලු දැන් මෙයාට. මම මේ ගමේ පන්සල දාලා ආවේ අරණ්‍යයට. අරණ්‍ය ඔබ වහන්සේ තමයි මට තිබුණ බලාපොරොත්තුව. ඔබ වහන්සේ විශ්වාස තිබුණ බලාපොරොත්තු මං සුන් කෙරුවා. මොකද ඔබ වහන්සේ මෙන්න මෙහෙම කෙරුවයි කියලා මෙයා බොහොම අමාරුවෙන් අවස්ථාව අරගෙන කිව්වලු. කිව්වට පස්සේ යාමුදු කිව්වලු හරි වටිනවනේ මහත්තයා. මහත්තයනේ දාම සිවුර ඉන්නකවලු. දැන් ඔයා ඔච්චර කාල රහතන් වහන්සේ එළියේ දෙහුවේ කියලා වලු. එළියේ ඉන්න තාක්කල් රහතන් වහන්සේට වැඳ වැඳ ඉන්නවා මිසක්කා උඹ රහත් වෙන්න බලන්නේ නැහැ. ඒක තමයි මේ සාතනේ තියෙන හේනේ. ඒසා කරුණා කරලා මං හිතපු නිසා රහත් නැහැ. මම රහත් වෙන්න ඕනේ කියලා වැඩ කරමන් දැන්වත් යන්නේ ඵලයන් කිව්වා. මිනිහා ගිහිල්ලා නැහැ. ඒ ඉඳලා තියෙන අචංචා හමුදුරුවෝ